සුබ දවසක් කියල කියනවා සියලුම දෙනාට. ඉතින් සියලුම දෙනාට ආයුබෝවන්. ගලේ YouTube channel එකට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව වෙන්නේ ඇත්තටම Facebook යනවද නැත්නම් YouTube යනවද? ඒ වගේ එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මට තියෙන Facebook account එකක් කලින් ඉඳලා තිබ්බා. ඉතින් මට ඉස්සර මම Facebook යනවා දවසට 10-15 පාරකට වතර යනවා. Facebook එකට ගිහලා තියෙනේ වට මිනිසුන්ට බයිනවා, ඊට පස්සේ මිනිසුන්ගේ වැරදි හොයනවා, ඒ වගේ දේවල් කරනවා, හොඳ දේවල්ට හොඳයි කියනවා, හොඳ දේටත් වැරදි කියලා කියන වෙලාවල් තිබුණා. ඉතින් මේ දේවල් කරගෙන යද්දී මට යම්කිසි YouTube එකට ඉඳලා හිටලා අපි කියන්නේ කෙලින්ම අපි හැමදාම යන්නේ නැතුව ඉඳලා හිටලා YouTube එකටත් යනවා. ඉතින් එහෙම ගිහිල්ලා බලනකොට මම බලබල යනකොට පමණක් වීඩියෝස් වල මම දැක්කා මෙච්චරක් ගත්තම මෙච්චරක් හම්බ වෙනවා, අච්චරක් ගත්තම මෙච්චරක් හම්බ වෙනවා එහෙම කියලා. ඉතින් දේවල් YouTube එකේ අප්ලෝඩ් කරලා තිබුණා. ඉතින් ඊට පස්සේ ඇත්තටම මම තීරණය කරා මමත් YouTube channel එකක් ඕපන් කරනවා, මොකද්ද මේක කියලා බලන්න කියලා. ඉතින් YouTube channel එකක් නෙවෙයි 3-4ක් ඕපන් කරා මම කලින්. නමුත් මේ දේ ඉතින් ඒකට වීඩියෝ එක එක ඒවා අප්ලෝඩ් කරා. ඉතින් නමුත් views ආවේ නෑ. ඉතින් subscribers ලා නෑ. ඊට පස්සේ කතාල්ල දැම්මා. ආපහු නැවතත් මම YouTube channel එක පටන් ගත්තා. ඊට පස්සේ තමයි YouTube එකේ තිබිච්ච පරණ videos බලලා යොමු කරලා ඊට පස්සේ තමයි හරියටම YouTube channel එක කොහොමද හදන්නේ, මොකද්ද මේකෙන් ලැබෙන ප්‍රතිපාදන හැමදේම දැනගත්තේ ටිකෙන් ටික. ඉතින් ඔයා දවසට මේ වීඩියෝ එක බලන අය දවසට අනිවාර්යෙන් වැඩිපුරම වෙලාවක් ගත කරනවා ඇති ඔයා Facebook එකේ. ඔයා Facebook එකේ මුළු පැය 24ම ගත කරත් ඔයාට එකෙන් ලැබෙන දෙයක් නැහැ. ඔයාගේ data ටික කැපිලා යන එක විතරයි ඒකෙන් සිද්ධ වෙන්නේ. නමුත් YouTube කියන්නේ වෙනමම දෙයක්. ඔයා අද YouTube එක වෙනුවෙන් යම්කිසි මුදලක් වැය කරොත්, ඔයා දිගට මේ තුල රැඳිලා හිටියොත් YouTube එක තුල ඔයාට දවසකේ වැය කරපු මුදල වගේ දස දහස් ගුණයක් ආදායම් ලබන්න පුළුවන්. Facebook එකේ ඔයා හිටියොත් මම අර කලින් කිව්වා වගේ ඔයාගේ තියෙන දේවලුත් නැති වෙලා යන එකයි ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙන සිද්ධි අනන්තයි අප්‍රමාණයි Facebook එක තුල. නමුත් මම හිතන්නේ ඔයා ජීවිතේ මෙච්චර කාලයක් Facebook එක වෙනුවෙන් වැය කරපු කාලය ඔයා YouTube එකට වැය කරා නම් අද ඔයා ඉන්නේ ඔතන නෙවෙයි. අද ඔයා ඉන්නේ ඔතන නෙවෙයි. හොඳ YouTuber කෙනෙක් වෙලා ඔයා අද මේ වෙනකොට. thumbnail එකේ තියෙනා වගේම YouTube කාරයක් වෙනවද Facebook කාරයක් වෙනවද කියන එක ඔයා තීරණය කරන්න. මම මේ කියන දේ පොඩ්ඩක් හිතට ගන්න. ඔයා ගෙදරට ඔයා මෝටරසයිකලයක් ගන්නවා. ඔයා මෝටරසයිකලයක් අරගෙන යාළුවොත් එක්ක ෆන් එකේ එහෙ යනවා මෙහෙ යනවා රටේ නැති දේවල් දන්නේ නැද්ද එහෙම කරනවා. නමුත් ඒකෙන් ඔයාට සත පහකවත් ආදායමක් එන්නේ නැහැ මෝටරසයිකලෙන්. ඒකට හේතුව තියෙන සල්ලි වලින් පෙට්‍රල් ගහලා දුවන එක කරන්නේ. නමුත් ඔයත් හිතලා බලන්න තියෙන දැන් පොඩිම වාහනේ 3-wheel එකක් ගත්තයි කියලා. 3-wheel එකක් ඔයා ගත්තොත් අනිවාර්යෙන්ම ඒකෙන් හයර් එකක් හරි දුවලා කීයක් හරි හොයා ගන්න පුළුවන්. නමුත් ඔයා 3-wheel එක ගත්ත දවසේම ඔයාට එනවා 10 100 200ක් එහෙන් එන්න මෙහෙන් එන්න කියලා එහෙම කතා කරන්නේ නැහැ කවුරුවත්. ඒ වගේ තමයි YouTube එකේ YouTube account එකක් හැදුව ගමන් වීඩියෝ දැම්ම ගමන් ඔයාට subscribers ලවත් views වත් ඒ කිසි දෙයක් එන්නේ නැහැ. ඔයා ටික ටික ඒක YouTube එක ඇතුළට ගිහිලා තියෙන videos බලලා කොහොමද හරියට මේක maintain කරන්න කියලා ඒ දේවල් කරොත් ඔයාට පුළුවන් සාර්ථක YouTuber කෙනෙක් වෙන්න. ඉතින් මමත් ඒ වගේ පොඩි තැනකින් තමයි පටන් ගත්තේ. මං හිතන්නේ දැන් මාස දෙකක් තුනක් වගේ ඇති. subscribers ලා 737ක් හිටියා උදේ වෙනකොට. ඕනනම් දෙකක් තුනක් විතර තව පොඩින් අඩු වෙලාදී. එහෙමයි. ඉතින් videos මම upload කරා. පමණක් videos delete කරලා දැම්මා. ඒ වගේ ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ මේ වටිනා කාලය නිකන් වැඩකට නැති දේවල් වලට Facebook එකේ වැඩකට නැති දේවල් වලට මේ comment දා තමන්ගේ තියෙන data ටික කපා ගන්නට වඩා YouTube channel එකක් open කරන්න, YouTube channel එකක් හදන්න, YouTuber කෙනෙක් වෙන්න, ඔයාට තියෙන talent, ඔයාගේ තියෙන දක්ෂතාවයන් ඕනම මිනිස්සෙට තියෙන talent එකක්, ඔයාට මොකද තියෙන talent එක අර මට පොඩ්ඩක් ඉංග්‍රීසි හරියට බැරි නිසා පොඩ්ඩක් වචන ගොත ගහනවා ගණන් ගන්න එපා. ඉතින් ඔයාට පුළුවන් ඒ දන්න දේ ඔයා YouTube එකට upload කරන්න. මොනවාද ඔයා යම් කිසි දෙයක් ගැන දන්නව නම්, ඔයා චිත්‍ර අඳින්න දන්නව නම් ඒ දේවල් ඔයා YouTube එකට upload කරන්න, හොඳ content හදන්න, හොඳ දේවල් කරන්න. ඇත්තටම ඔයාට ජයග්‍රහණයක් තියෙනවා YouTube එක තුල. ලංකාවට YouTube එකේ AdSense කියන එක හම්බෙන්නේ නැති එක හේතුවක් තමයි ලංකාවේ ඉන්න ගොඩක් අය YouTube එක තුල නැහැ. සෑම මම හිතන්නේ 99%ක්ම ගත්තොත් අනිවාර්යෙන් Facebook account එකක් තියෙනවා. ස්මාර්ට් ෆෝන් එකක් ගත්තොත් ඉස්සෙල්ලා මොකද හදන්නේ? ඉස්සෙල්ලාම හදන්නේ Facebook එක.
පස්සේ යාළුවන්ට දාලා එහාට දාලා මෙහාට දාලා තුන හතරක්ම ඊට පස්සේ ඕන් නැති වැඩ කරලා ලොක් වෙන අවස්ථාවලුත් තියෙනවා. නමුත් YouTube තියෙන්නේ සුළු දෙනෙක්ට. ඉතින් ඒක නිසා YouTube එක මිනිස්සු බලනවා අඩුයි. ඒක නිසා අපිට AdSense දෙන්නේ නැහැ. අපි AdSense ගන්න පුළුවන් වෙනත් රටක් මාර්ගයෙන්. මම ඒ ගැන AdSense ගැන වැඩි කියන්න යන්නේ නැහැ. මොකද YouTube එකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා AdSense ගැන. එතකොට YouTube channel හදන හැටි ගැන. ඒක නිසා AdSense ගැන මම වැඩි දන්නේ නැති නිසා මම වැඩි මුකුත් කියන්න යන්නේ නැහැ. සමහරවිට වැරදි දෙයක් කියවුනොත් කියයි මම බොරු කියන්නේ කියලා. ඉතින් මම නැවතත් කියන්නේ එන්න YouTube එකට ඇවිල්ලා බලන්න මේක මොකද්ද කියලා. ඔයාලට මේකේ කරන්න පුළුවන් දේ මොකද්ද කියලා බලන්න ආයෝජනයක් වගේම තමයි ඔයා ලබන ඒ යම්කිසි දෙයක්, ඒ කියන්නේ එක ඩේටා කාඩ් එකක් හරි දාලා ඒක ආයෝජනයක් විදිහට, ආයෝජන කියන වචනේ වැරදිද දන්නේ නැහැ, සමා වෙන්න වැරදි නම්, එහෙම දෙයක් කරොත් යම්කිසි දවසකදී ඔයාට ඒ මුදල එනවා. හැම කෙනෙක්ම එක්රොක් වෙන්න YouTube එකත් එක්ක. ඔයා Facebook එකේ අප්ලෝඩ් කරනකොට ඔයා YouTube එකේ අප්ලෝඩ් කරන්න. Facebook එකේ දාන දේවල් YouTube එකට ඔයා අප්ලෝඩ් කරන්න. ඔයාට ඒ වගේම පිරිසක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ පිරිසෙන් අනිවාර්යයෙන්ම ඔයාට දවසක ජයග්‍රහණය තියෙනවා. මමත් ඇත්තටම කලින් හිතුවේ නැහැ මේ YouTube එක කියන්නේ මොකද්ද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. Subscribes කියන එකවත් අඩුමතරමේ මම දැනන් හිටියේ නැහැ. හැබැයි ඔයා මම කියනවට YouTube Facebook එකට ගිහිල්ලා 100 දෙනෙක්ගෙන් අහන්න Subscribes කරන්න මගේ channel එක කියලා ඇහුවොත් ගොඩක් කට්ටිය අහනවා ඒ මොකද්ද කියලා. මට ඒක වෙච්ච දෙයක්. මම කිව්වට පස්සේ අහනවා මොකද්ද ඇයි එහෙම කරා මොකද්ද වෙන්නේ කියලා අහනවා. මගේ ළඟ මැසේජ් පවා තියෙනවා WhatsApp එකට එවපු. ඉතින් ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉතින් වීඩියෝ ගොඩක් දික්ුණොත් බලන ප්‍රමාණය අඩු වෙනවා. මොකද මේ ලංකාවේ ඩේටා තියෙන ප්‍රශ්නෙත් එක්ක. ඉතින් නමුත් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. හොඳ දෙයක් කරන්න, හොඳ කන්ටෙන්ට් දාන්න YouTube එකට ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මම අද ඉඳලා මගේ channel එකට block වෙලා ඇයිද දන්නේ. ඉතින් එහෙම වුණත් හිතට දුකක් නැහැ. තව එකක් පටන් ගන්නවා එසැනින් අනිත් අතට. ඒක නිසා තමයි කියන්නේ Facebook එකේ ගත කරන කාලය අඩු කරන්න. යන්න Facebook. මමත් යනවා Facebook යනවා පොඩ්ඩක් බලනවා. නමුත් මම වැඩිපුර කාලයක් ගත කරන්නේ YouTube එකේ. ඔයා Facebook එකේ ගත කරන කාලය චුට්ටක් අඩු කරලා YouTube channel එකක් හදලා ඉස්සලම් videos බලන්න YouTube එකේ තියෙන කොහොමද හරියටම Facebook YouTube channel එකක් හදන්නේ කියලා. ඉතින් එතකොට ඔයා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ 2019 අලුතෙන් YouTube එකේ නීති රීති ටිකක් වැඩි වුණා, අප්ඩේට් වුණා. ඒක නිසා අලුතෙන් දැම්ම වීඩියෝ, පරණ වීඩියෝ නෙවෙයි, අලුතෙන් දැම්ම 2019 මේ මාස දෙක තුන ඇතුළත දැම්ම YouTube channel එකක් හදන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන්ම බලන්න channels වලට ගිහිල්ලා, ලංකාවේ සිංහල channel තියෙන ඕනතරම් සහෝදරවරු කරනවා, ඒ channel එකට ගිහිල්ලා බලන්න ඒව හදන්නේ කොහොමද කියලා. පරණ විදියටනේ අලුතෙදි චුට්ටක් විතර වෙනස්. ඒ විදියට ඔයා හැදුවොත් ඔයා මගේ channel එකට ඇවිල්ලා කවුරු හරි මාව ඔයාමම ඔයාව subscribes කරා, මාව subscribes කරන්න කියලා මට message එකක් දැම්මොත් මමත් ගිහලා එයාට message එකක් දානවා. ඒ වගේම තමයි මගේ channel එකේ වෙන කාගෙන් හරි මේ දේවල් ඉල්ලුවොත් දැන් පමණක් කට්ටියවල message දානවා මාව sub කරන ඕන කෙනෙක්ව මම sub කරනවා. පමණක් අය කියනවා මේකට sub හිඟා කනවයි කියලා. Sub හිඟා කනවයි කියලා. වෙන්න ඇති. මම sub හිඟා කාලා තමයි අද subscribers ලා 800 ගානකට ආවේ. Sub හිඟා කාලා. ඇත්තටම මම sub හිඟන්නේ. මට කවුරු කිව්වොත් මම හිඟා කරනවා sub දෙන්න කියලා. ඉතින් එහෙම කරන්නේ ඇයිද කියන්නේ? එහෙම කරන්නේ අපේ අනන්තතා අපි මේක ගොඩනගා ගන්න. ඔය ගොඩක් sub වලට කෑ ගහන ගොඩක් අය ඔය තැනට ආවේ මේ විදිහට තමයි. අතීතය හරලා උස්සල බැලුවොත් මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. නමුත් යම් කිසි කෙනෙක් ඉදිරියට එනවා නම් ඒකට වලකපන අය ගොඩක් ඉන්නවා ඕනම තැනක. ඉතින් ඒක නිසා මගේ එකට ඇවිල්ලා ආ සබ්බෝසප් තව කෙනෙක්ගෙන් ඉල්ලුවයි කියලා මම කවදාකවත් වචනයක්වත් කියන්නේ නැහැ. අදත් එහෙමයි, හෙටත් එහෙමයි, අනිද්දටත් එහෙමයි. මගේ මේ YouTube channel එකේ ඉන්න තාක්කල් මම එහෙම කියන්නේ නැහැ. මාව කවුරු සබ් කරත් මම අනිවාර්යෙන් මං ගිහිල්ලා මම දැක්කොත් message එක දවසක් ඇයි දෙකක් ඇයි උපරිම දවස් දෙක තමයි. නැත්තම් පැය දෙක තුනක් ඇතුළත අනිවාර්යෙන් මං එයාව සබ් කරනවා. ඉතින් ඒක තමයි මගේ හැටි. ඒ කියන්නේ සබ් YouTuber කෙනෙක්ට subscribers කෙනෙක් එන තරම් සතුටක් නෑ මං හිතන්නේ තවත්. ඒ කියන්නේ පොඩි YouTuber කෙනෙක්ට ලොකු වෙනකොට ඒක වෙනස් වෙනවා, views අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මම නැවතත් කියන ගොඩක් කට්ටිය මට එක්කෙනෙක් comment කරලා තිබ්බා එකම දේ නැවත නැවත මං කියනවා කියලා. ඉතින් ඒක පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා, නිකන් මොංගල් ගතියක් වගේ ගණන් ගන්න එපා. එහෙම ඒකත් පොඩි ආතල්යක්. ඉතින් නැවතත් මං කියන්න හැදුවේ Facebook අතහැරලා දාන්න. Facebook එක වැඩන්නේ අතහැරලා දාන්න. ඔයා YouTube channel එකක් පටන් ගන්න.
ඔයා ඔය ගත කරපු ඉස්කෝලේ සාමාන්‍ය පෙළ ලියපු ගමන් ගෙදරින් වාට අම්මා අරන් දුන්න ෆෝන් එකක්. එක්කෝ තාත්තා දුක් මහන්සි වෙලා කුලී වැඩ කරලා වාට අරන් දෙනව ෆෝන් එකක්. සාමාන්‍ය පෙළ ඔයා පාස්. වාට අරන් දෙනව ෆෝන් එකක්. ඔයා ගත්ත ගමන් මොකද්ද කරන්නේ? ජීමේල් එකක් හදලා ඉස්සලම යන්නේ කොහාටද? Facebook එකට. ඉස්සලම යන්නේ Facebook එකට ගිහිල්ලා යාළුවොත් එක්ක සෙට් වෙලා. නමුත් ඔයා එදා ඒ කරපු ඒ වැරද්ද ඔයා YouTube එකක් පටන් අරගෙන ඔයාගේ මොනවා හරි දේවල් YouTube එකට වීඩියෝස් දාලා ඔයාගේම දේවල් දාලා කෙහෙල් කනක් කපණයක් හරි කමන්න. ඒවා දාලා ඒ වගේ දේවල් ඔයා YouTube එකට අප්ලෝඩ් කරලා තිබ්බනම් අද වෙනකොට ඔයා ඉන්නේ උතන නෙවෙයි. අද වෙනකොට ඔයා උසස් පෙළ ලියනකොට ඇත්තටම සාමාන්‍යයෙන් ඔයාගේ වියදම ඔයාටම හොයාගන්න පුළුවන් තත්ත්වයට ඔයාවිල්ලා. ඔයාගේ වියදම ඔයාටම හොයාගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා. සමහරට අවුරුද්දක් ඇයි දෙකක් ඇයි ප්‍රශ්නයක් නෑ. ඔයා හෙමිහිට ඒ දේවල් කරගෙන යන්න. ඉතින් තව එකක් කියන්න අමතක වුණා මට. පොඩි ළමයි, පොඩි නංගිලා නෑ, වැඩිපුර මල්ලිලා. පොඩි මල්ලිලා ඇත්තටම සතුටුයි බලන්න YouTube channel හදලා තියෙනවා. Subscribers-ලා ඉන්නවා, views තියෙනවා. ඇත්තටම හරි සතුටුයි ඒ දේවල් දකිනකොට. ඇත්තටම මට සතුටුයි ඒ දේවල් දකිනකොට. මම ලොකු මිනිහෙක් නෙවෙයි, නමුත් මට ගොඩක් සතුටුයි. ඉතින් මම දැක්කා පොල් ගහක නගිනවා. YouTube එකේ channel එකේ නම මට මතක නෑ. පොල් ගහක නගිනවා. ලඟල ඉවරලා වැවර කඩනවා. YouTube එකට දාලා තිබ්බ වීඩියෝ වලදී views ඇවිල්ලා තිබ්බා. මිනිස්සු ඕනම දෙයක් ඒ දාන දේවල් මිනිස්සු බලනවා. ඉතින් මිනිස්සු බලනවා මම ගොඩක් හොඳ දේවල් දාන්න. තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ දින ටැලන්ට් එක මෝටර්සයිකලේ පදින එක හරි කමක් නැහැ. ඒක හරි වා දාන්න. ඔයාගේ දෙයක් කරන්න නිකන් බොරුවට තමන්ගේ වටිනා කාලය වැඩකට නැති දේවල් වෙනුවෙන් නාස්ති කරන්න එපා. වැඩකට ඇති දෙයක් කරන්න. මමත් එහෙම කාලයක් තිබ්බා. දැනුත් ඉතින් බොහෝ දුරට වැඩකට නැති දේවල් කරනවා. ඒක ඉතින් කියන්න ඕනේ නැහැ. හරිද? මේ ඒ නිසා තමන්ගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. දැන් ලංකාවේ ඇත්තටම බිහි වෙලා තියෙනවා ගේමින් චැනල් පට්ටම විදිහට තියෙනවා. අනිත් එක තමයි ඔයාට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ අත්දැකීමෙන් මම කියන්නේ, මට මේක ඊයේ සිද්ධ වෙච්ච දෙයක්. අත්දැකීමෙන් මම කියන්නේ, මම YouTube එකේ channel එකේ නම කියන්නේ නැහැ. මම එක channel එකකට දැම්ම message. මීට කලින් මට ලොකු වෙච්ච ප්‍රශ්නයකදී මගේ මේ YouTube channel නැති වෙලා block වෙච්ච එකකදී මම ලොකු YouTube channel වලට ලංකාවේ ඉන්න YouTube සක්විතිලට. මම හිතන YouTube සක්විතිල එකම මා දන්නවා ඇති ලක්ෂ ගණන් පන්න පොයි ලංකාවේ ඉන්නවා. හැබැයි මගේ මෙහෙම YouTube channel එක නැති වුණා මට මේක ගන්න ක්‍රමයක් කියන්න කියලා කිසිම කෙනෙක් මට ඒ ගැන වචනයක්වත් කිව්වේ නැහැ. අන්තිමට මම ඉන්දියන් channel එක තිබිච්ච එකක් බලලා තමයි, මොකද මට හින්දි පුළුවන්. මරාට ඉන්න නිසා ලොකු කමකට නෙවෙයි එක කිව්වේ, මේ කතාවට ඇදිච්ච නිසා. ඉතින් ඉන්දියන් කාර් එකක් බලලා තමයි මම මේ channel එක අපව ගත්තේ. දෙයිනේ කියලා පින් සිද්ධ වෙන්න YouTube team එකට මගේ channel එක හම්බුණා. ඉතින් එතකොට මම කියන්න හැදුවේ මේකයි. ඉතින් ඒ වගේ ලොකු කට්ටියට message දාලා නම් බලාපොරොත්තු වෙන්න එපා පුතේ කිසිම දෙයක්. ආදරණීය අම්මේ තාත්තේ නංගි මල්ලේ ලොකු අයට නම් message දාලා බලාපොරොත්තු වෙන්න එපා කිසිම දෙයක්. ඔයා දැන් නැගීගෙන ඉන්නවා YouTube channel, ඔය tech channel තියෙනවා. එතකොට අලුතෙන් බිහි වෙච්ච අය ඉන්නවා. ඔයා AI ගේ සමට තියෙන views 100යි 50යි උපරිම 1000යි 2000යි. නමුත් ඔයා එයාට දාන්න message එකක්, ඔයා එයාට දාන්න message එක මට මෙන්න මේ දේ වුණා, මේකෙන් කොහොමද වෙන්නේ කියලා පැය 24ක් යන්න කලින් අනිවාර්යෙන් ඔයාට reply එකක් එනවා. තේරුණාද? එහෙම reply එකක් ආවේ නැත්නම් මම දන ගන්නවා මරදාන ඉඳලා දෙමට ගොඩට යනකම්. අම්මපා. හරිද? අන්න ඒ තරම් මම ගෙස්ට් කරලා ඒ තරම් මේව කරලා කියන්නේ අනිවාර්යෙන් ඒ කට්ටිය එහෙම කරනවා කියන එක. මට තිබිච්ච ප්‍රශ්නේ තමයි මගේ තව channel එකක් තියෙනවා. මගේ නේ අපේ තව channel එකක් තියෙනවා. gaming channel එකක්. නම කියන්න ඕනේ නැහැ නේ. gaming channel එකක් තියෙනවා. ඉතින් ඒකට subscribers-ලා 5000ක් වගේ 4000ක් හරි 5000ක් හරි පිරිලා AdSense apply කරා. ඉතින් ඒ channel එකේ කියලා තිබුණු විදිහටම කරා. ඊට පස්සේ පැය 24ක් යන කලින් AdSense okay වුණා. ඊට පස්සේ අපිට තිබිච්ච ප්‍රශ්න තමයි AdSense එකට අර YouTube account එකේ පෙන්නන ඩොලර් ගාන. ඉතින් නමුත් AdSense account එකේ පෙන්නන. ඊට පස්සේ මම message එකක් දැම්මා. මේක කොහොමද මේක කරන්නේ? කව කොහොමද ඒක බලන්නේ? කොහොමද active වෙන්නේ? 10ක් ඩොලර් 10ක් පිරුණොමද කියලා. ඊට පස්සේ කිව්වා එහෙම දෙයක් නැහැ. 12 වෙනිදාට. මේ මාසේ 12 වෙනිදාට ඒ account එකට සල්ලි බැරවලා වට පෙන්නයි කියලා. ඉතින් මම ඔයාලට දැනගන්න කිව්වේ මට වෙච්ච දෙයක්. ඉතින් අවසාන වතාවට කියන්නේ ඔයා Facebook එකෙන් අත් මිදෙන්න එන්න YouTube එකට
YouTube channel එකක් අරින්න මගේ channel එකට මෙන්න ඇවිල්ලා කියන්න මං අයිය ඕන සබ් කරා නැත්තම් මාමේ හරි අංකල් හරි සීයේ හරි සීයා නම් කියන්න එපා අංකල් කියන්න එපා අයියා ගලේ අයියා ගලේ අයියේ මං ඔයා ගලේ bro වුණත් කවන්නේ ගලේ ඔන්න ඔයා මං සබ් කරා මට සහයෝගයක් දෙන්න සබ් කරයි කියලා දාන්න ඕන ඔයා මට සහයෝගයක් දුන්නා කියන්න මමත් ඔයාට සහයෝගය අනිවාර්යෙන්ම දෙනවා ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා YouTube channel එකක් open කරොත් අද open කරොත් ලබන අවුරුද්දේ මේ දවස් වගේ වෙනකොට ඔයාගේ ජීවිතේ කොට ගිහිල්ලා තියෙයි. ඔයාගේ පන්තිවලට යන පීස් මෙහෙම කිව්වින් අමල දාතර තරහ වෙයි. නමුත් දයාබර අම්මේ තාත්තේ ඔයා ෆෝන් එකක් අරන් දීලා පුතාව Facebook යවනවට වඩා ෆෝන් එකක් අරන් දීලා පුතාව Facebook යවනවට වඩා හොඳයි. ඒ ෆෝන් එකෙන් YouTube channel එකක් පුතාට අරලා දීලා ඒකට මොනවා හරි වීඩියෝ පුතා දන්න දේවල් ඈ දන්නේ ගණන් දන්නවනේ ගණන් ගැන හරි කමන්නේ කළු ලෑල් එක මෙහෙම ලියලා කළු ලෑල් නෑනේ දැන් white board නේ තියෙන්නේ white board එක ලියලා ඒ දේවල් හරි upload කරන්න YouTube එකට ඔයාගේ පුතාගේ තව අවුරුද්දක් එකමාරක් යනකොට පුතාගේ පන්ති වියදම් ගමන් ගාස්තු රෙදි පිළිවෙලට යන වියදම් ඔක්කොම ටික පුතා විසින්ම හොයාගනි මේක හොඳ ආයෝජනයක් කිසිම කෙනෙක් දන්නේ නැහැ පමණක් අය මේ දේවල් ඇත්තට මිනිස්සුන්ට කියන්නේ නැහැ YouTube එක කියන්නේ මොකද්ද විනාඩි කීයද විනාඩි 16යි YouTube එක කියන්නේ මොකද්ද කියලා අනිත් එක තමයි වීඩියෝ කරන්න ඔයාට වීඩියෝ කැමරාවක්ම ඕනේ නැහැ DSLR කැමරාවක්ම ඕනේ නැහැ මමත් කලින් හිතුවා එහෙම මට තියෙන හොඳ කැමරාවක් මම අල්ලගෙන වීඩියෝ කරන්න මෙහෙම අල්ලන්න මෙහෙම අල්ලන්නේ මෙහෙම එහෙම කියලා මම හිතුවා නමුත් වැඩක් නැහැ තමන්ගේ තියෙන්නේ මොකද්ද ෆෝන් එක ඒ ෆෝන් එකෙන් වීඩියෝ කරන්න ගන්න මම ගත්ත මේ පෙන්වන්න විදියක් නැහැ ට්‍රයිපෝඩ් එක මම ඉස්සලම් බැලුවා මෙහෙම මෙන්න පේනවත් දන්නේ නැහැ උස වැඩිනේ මේනි මේ වගේ මේම උසට තියෙන ට්‍රයිපෝඩ් එකක් බැලුවා. ඈ ට්‍රයිපෝඩ් එකක් බැලුවා උසට තියෙන බර ගානක්. මම ට්‍රාගට් කරා රයිට්. මේ මාසේ තියෙන මගේ ප්‍රශ්න ඔක්කොම මේව කරලා මම ට්‍රයිපෝඩ් එකක් ගන්නවා අරගෙන ඒක ගහලා ගහනවා සුපිරි වීඩියෝ. මේව නිකන් ඇඬෙන්න දෙනවා YouTube එක මුකුත් නැහැ හෙලවෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේක ලංකා මුදින රුපියල් 350ක් හරි 400ක් හරි වුණා මේ ගහලා තියෙන එක. මෙහෙම නවන්න පුළුවන් ඒ චූටි එකක්. ප්ලාස්ටික් බිම් වැටෙනවා කැරෙන්ඩක් ඉර තියෙනවා. ඒක ගත්තේ ඒකෙන් තමයි කලින් වීඩියෝත් කරේ මේ වීඩියෝ එකත් කරන්නේ ඒක මේ වට සද්ද ඇහෙන්නේ නැති මේ පුටුව උඩ දෙල මේ ඇඳ තියෙන්නේ මේ පිටිපස්සේ මෙතන තිබුණා මේ කර්ටන් එකක් ඒක මෙහාට ඇදලා මේ පැත්තෙන් දොරට අහු කරලා මේ පැත්තෙන් මේ ප්ලාස්ටර් ගහලා යමෝ කරලා කාමරේ ඉන්නේ ඒ තීරය පොඩ්ඩක් වහලා කරලා ලස්සන ස්ටුඩියෝ එකක් විදිහට තිරේ හදලා පොඩ්ඩක් ලයිට් එක වැඩි කරලා එහෙම තමයි මේ වීඩියෝ එක කරන්නේ. නැතුව මට ලොකු පහසුකම් නෑ මේ වීඩියෝ කරන්න. ලොකු software නෑ මට. මගේ ෆෝන් එකෙන් තමයි හැමදේම කරලා මම වැඩ කරන තැන අයින් කරා. මෙතන බිම තියලා තින්නේ පේන්නට විදියක් නෑ. අයින් කරා machine එකක් dual core machine එකක්. dual core machine එකක් අයින් කරා මේ ඒක කැඩලයි කියලා. ඊට පස්සේ මම ඒක ගෙනල්ලා ඒකට VGA card එකක් ගැහුවා. VGA card එකක් ගහලා ඒක format කරලා කැඩිච්ච පොඩ්ඩක් හදලා කරලා පිහිදාලා ඉවරලා මොනිටර් එකක් අරන් පරණ ඒ අයින් කරපුම කීබෝඩ් එකක් අරගෙන එහෙම තමයි මම මේක machine එකට දාලා machine එකෙන් YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කර නැතුව ලොකු ස්ටුඩියෝ එකක් තියාගෙන මේ ලස්සන මේවා පිටිපස්සේ මේ ලයිට් දාලා නැහැ මෙතන උඩ තියෙන එක ලයිට් එකක් ඒකෙන් තමයි මට ලයිට් එළිය වැටෙන්නේ ඊට පස්සේ ඒ ලයිට් එළියෙන් කැමරාවෙන් පොඩ්ඩ ලයිට් එක වැඩි කරලා තියෙනවා ඒ විදිහට තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ නැතුව මට බොරුවට කයිවාරු ගහලා මට මෙහෙන් ලයිට් දාන්න මෙහෙන් ලයිට් දාන්න එහෙම දේවල් කරන්න පුළුවන් ඔයා තැනකට ආවට පස්සේ ඔයා තැනකට ආවට පස්සේ ඔයාට එහෙම දේවල් කරන්න පුළුවන් නැතුව YouTube එක කරන්ද කිසිම අනවශ්‍ය වියදම් කරන්න ඕනේ නැහැ තමන්ගේ තියෙන ෆෝන් එකෙන් පොඩ්ඩක් ඩේටා යයි ඔයාට ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නමුත් ඒ දේවල් ඔයාට ලැබෙයි පොඩි පොඩි විනාඩි දෙකේ පොඩි පොඩි වීඩියෝ කරන්න ඉස්සල්ලාම ඒ වගේ තමන්ගේ තියෙන පහසුකම් වලින් YouTube channel එක පටන් ගන්න. ඔය Facebook එක පටන් ගත්තා වගේම YouTube channel එක පටන් ගන්න. දයාබර අම්මේ තාත්තේ සිංහල හින්දු අලුත් අවුරුද්දත් එනවා. දයාබර අම්මේ තාත්තේ ළමයි දැනුවත් කරන්න Facebook වලින් ඈත් වෙලා මේ දේවල් වලට යොමු වෙන්න. ඇත්තටම මේ අවුරුද්දට හොඳ අවුරුද්දක් වෙයි. මම කියන්නේ ළමයි පාඩම් කරන එක නවත්තලා අධ්‍යාපනය නවත්තලා මේ දේවල් පටන් ගන්න කියලා. තමන්ට කියන්න පුළුවන් මූට පිස්සු මූ කියනවා මේ පාඩම් කරන එක නවත්තලා පොඩි එකාට YouTube එකක් දාලා දෙන ලෝකට වීඩියෝ කර කර ඉඳි කරා. නෑ. ඔයාගේ ළමයි යනවා ඊට වඩා දේවල් කරනවා මොකේද Facebook එකේ. ඉතින් එහෙමනම් ඔයාට YouTube channel එක අරලා දෙන එක හොඳයි කියන එක විතරයි මම කිව්වේ. ඉතින් මම හිතන්නේ හැම කෙනෙක්ටම මම කියපු දේ වැටුණා. විනාඩි 20ක් ගිහිල්ලා තියෙනවා වීඩියෝ ගොඩක් දික්ුණා වගේ.
කමන්න නමුත් මට කියන්න අවශ්‍ය දේවල් ටික මම ඔයාලට කිව්වා. ඉතින් මම කියන්නේ තවත් වීඩියෝ ඇති මගේ ලින්ක් නම් මමකුත් දාලා නැහැ. ගලේ කියලා සර්ච් කරලා පස්සේ මේ වීඩියෝ වල තවත් ඇති. ඒ කියන්නේ සබ්ස්ක්‍රයිබර්ස් ලා කොහොමද ගන්නෙ? මේ දේවල් එතකොට තවත් සහෝදරවරු කරලා තිනු ගොඩක් වීඩියෝ. ඉතින් ඒවා බලන්න පුළුවන් විදිහට කවුරු හරි මේ channel එක open කරන්න පුළුවන් විදිහට උදව් කරන්න, දන්න දේවල් කියලා දෙන්න. ඉතින් මේ විදිහ වීඩියෝ කරන්න මම හිතුවේ නැහැ. නමුත් මට ඊයේ ආපු අදහසක් එක්ක අදත් පොඩ්ඩක් කල්පනා කරලා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් වැඩක් කරන ගමක්. ඉතින් මම හිතන්නේ මේකේ ඔය කට්ටියට ලොකු දෙයක් දැනගනී කියලා. වීඩියෝ කරලා දික්ුණ නිසා කට්ටිය මං හිතන්නේ බලන එක අඩු වෙයි. නමුත් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් අවසානයි තමයි. තව මොනවද කියන්න දෙන්නේ නේ. ඉතින් ඒක නිසා ජය ගන්න Facebook එක චුට්ටක් බලන එක අඩු කරන්න. YouTube එක තුල ඔයා දවසකට එක පැය තුනක් ගත කරොත් ඒ වගේ දහස් ගුණයක් ඔයාට ලැබෙයි. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට. අමතක වෙච්ච දේවල් ගොඩක් ඇති. මොකද මට පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා කියාගෙන යන එකක් අවසන් කරන්නේ තව එකකින්. ඉතින් ඒක පොඩි කාලේ ඉඳලම තිබිච්ච දෙයක්. තව එකක් කියන්න තියෙනවා. එක්කෙනෙක් අහලා තිබ්බ මගේ අර YouTube සල්ලි වලින්ද BMW එක ගත්තේ කියන එකට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා මට මතක නෑ අයියාගේ නම. අයියා කෙනෙක්ද නංගි කෙනෙක්ද මල්ලි කෙනෙක්ද දන්නේ නෑ. කමෙන්ට් එකක් දාලා තිබ්බ ඉස්සර ඉඳලා තිබුණු ලෙඩක්ද කියලා. ඔව් අයියේ ඉස්සර ඉඳලා තිබිච්ච ලෙඩක්. දැන් ලෙඩේ උඩුදුවලා තියෙන්නේ. ඒ කියන්නේ වසංගතයක් වගේ පැතිරලා තියෙන්නේ. හොඳ කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ කමෙන්ට් එකට තරහ නෑ. ගොඩක් ආදරේ හැම කෙනෙක්ටම දාන හැම කමෙන්ට් එකකටම ගොඩක් ආදරේ. ඉතින් බනින්න වැරද තියෙනවා නම් කියන්න හදාගන්න හැම දෙයක්ම හදාගන්නම් ඉස්සරහට හොඳ දේවල් කරන්න තමයි. අත්‍තරම ඉතින් YouTube එකේ දැන් නරක දේවල් කරන්න බෑ ඉස්සර වගේ. හොඳ දේවල් තමයි කරන්න ඕන. ඉතින් ගොඩක් කතා කරා. අවසාන මේක දැන් ගොඩක් වෙලා කිව්වා. අවසාන වශයෙන් කියන්නේ ඔයා YouTube channel එකක් පටන් ගන්න. YouTube channel එකක් පටන් ගන්න. ඔයාගේ ජීවිතය අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්. Facebook එක වෙනුවෙන් ගත කරපු කාලය. ඒ කාලකන්ණි කාලේ අමතක කරලා දාලා ඔයා YouTube එකක් පටන් අරන් Facebook එකට කරන දේවල් upload කරන්න ඔයා YouTube එකට. කෝටියක් වටින දේවල් විනාඩි 22කින් නිකන් කිව්වේ. ආදරයට. සිළු දෙනාටම ආයුබෝවන්.